සම්බුද්දස්ස තුන් ලෝ සංසාර දාල ලෝතර මාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වාසනාවන්ත පින්වත්නි අදත් හිමිදිරි උදෑසන අපේ ස්වාධීන රූපහානී සේවයේ දහම් සිටිවිලි ඔස්සේ ඔබට වටිනා ඕදන් ටිකක් ජීවිතේට ළඟා කරන මොහොත. ඉතින් ජීවිතේ දිහා අපිට බලන්නට නොයෙක් පැති කඩවල් තියෙනවා. අතාගත බුදුහාමුදුරුවෝ අපිට ඉගැන්නුවේ අපි මේ ලබාගත් මේ ජීවිතය බොහොම වටිනවා කියලා. අපි ඔක්කොම මේ ලෝකෙ මිනිස්සු හැටියට දුර්ලභ මනුසාත්ම භාවයක් ලැබුණා. ඒ දුර්ලභ මනුසාත්ම භාවය පිළිබඳ අපි නිතර කතා කරනවා සාකච්ඡා කරනවා. නමුත් අපි ඒ දුර්ලභ බව අඳුනගෙන නැති එක වර්තමානයේ අපිට අටක් හැටියට සමාජයක් හැටියට ගොඩක් බලපාන දෙයක් වෙලා තියෙනවා. මන්ද මේ මනුෂ්‍යත්වය කියන එක තමයි මේ ලෝකේ උත්තරීතම දේ. මනුෂ්‍යාත්ම භාවයක් ඔබ මම මේ විශ්වය අපි ඔක්කොම ලබන්න සංසාරේ අනේක විද අපි දුක් විඳලා තියෙනවා. ගොඩාක් කැපකිරීම කරලා තියෙනවා. ඒ ගොඩාක් කැපකිරීම කිරීම නිසා ගොඩාක් මහන්සියෙන් තමයි අපි මේ අද ඉන්න මේ දුර්ලභ මනුස්ස ජීවිතය ලැබුවේ. එතකොට දුර්ලභ මනුස්ස ජීවිතය අපි හරියට මැනවින් අපේ ජීවිතය තුළ ප්‍රායෝගිකව මෙහෙයවනවද කියන එක අද මේ හිමිදිරියේ පින්නත් ඔබ චුට්ටක් කල්පනා කරලා බලන්න. මේ ශ්‍රවණය කරන අම්මා තාත්තලා දුවල පුතාලා තන්න තරුණියන් අපේ රටේ හැම කෙනෙක්ම ආගම් ભેදයක් නැහැ. අපිට ಜಾති ભેදයක් නැහැ. මේ ලෝකේ අපි ඔක්කොම මිනිස්සුයෝ. බුදුහාමුදුරුව බණ කිව්වේ මේ ලෝකේ මිනිස්සුන්ට. එසා බුදුහාමුදුරුව අනුගමනය කරපු අය ලෝකේ බෞද්ධන. අනු බුදුහාමුදුරුව අනුගමනය නොකරුවත් මේ ධහමේ තියෙන හොඳ දේවල් අපේ ජීවිතයක් ලස්සන කරගන්න උපයෝගී කරගන්න පුළුවන්. එසා සුන්දර මිනිස්සෙක් වෙන්න තමයි උත්සාහ ගන්න ඕනේ තුරුවා. එතකොට ඔබේ ආධ්‍යාත්මීයට ඔබේ හදවතට ඔබ කතා කරන්න ඕන. කතා කළ විමසල බැලුවොත් මගේ ජීවිතයේ මාමේ ලැබූ මනුස්ස ආත්ම භාවයට මං වටිනාකම දීලා තියනවාද කියන එක. ඉතින් මේ විදිහට අපි අපේ ජීවිත දිහා බැලුවොත් එහෙම ඔබට ඔබේ ජීවිතය පරිපූර්ණත්වයට පත් කරගන්නට කිසි කෙනෙකුට ප්‍රමාද නැහැ. මේ ජීවිතේ කුහාම දුක්ඛ දෝමනස්ස ගැටලු ආර්ථික සමාජික සංස්කෘතිකම අපිට බොහෝ දේවල් ලෝක මිනිස්සුන්ට තියෙනවා. මේ ලෝකේ ගැටලු නැතනක් නෑ මේ විශ්වයේ. එසා ගැටලු වලින් තොර මේ ලෝකයක් පවතින්නේ නෑ. මිනිසෙක් හැටියට අපි සමත් වෙන්න ඕනේ සියලුම ප්‍රශ්න වලට ජීවිතේ නොබියව මුහුණ දීලා ඒ ප්‍රශ්න වලට අපේ ජීවිත යට වෙන්න දෙන්නේ නැතුව ඒ ප්‍රශ්න වලින් අපි නැගී හිටින් උත්සාහ ගන්න එක තමයි මනුස්ස ජීවිතය තුළ අපි හැමදාම කරන්න ඕනේ කැපවීම වෙන්නේ. අපි ගොඩාක් කලකට හරිම උකටලී වෙනවා ජීවිතවල ඔබට යම් යම් ගැටලු යම් යම් දේවල් ජීවිතයට ආවහම බොහෝ දෙනා එක කම්මැලි වෙනවා. ඒ කියන්නේ උදාසීන වෙනවා. ඒ උදාසීන වෙලා අපේ ජීවිතවල ගොඩාක් දේවල් අපි අහිමි කරගන්නවා. ඒ අහිමි වීම නිසා අපේ ජීවිතවල සතුට නැති වෙලා යනවා. අපිට මේ ජීවිතවල කලකිරීම ඇති වෙනවා. තැවීම ඇති වෙනවා. මිඳවීම ඇති වෙනවා. එතකොට තැවීම මිඳවීම මේ දේවල් එක්ක අපේ ජීවිතේ අපිට තිබුණ මේ සතුට නැති වෙලා යනවා. ඉතින් අපි ලැබුණු මනුස්ස ජීවිතේ දුකින් ඉන්න නම් මොකටද මෙච්චර මහන්සිලා ජීවිතයක් ලැබුවේ කියලා ඔබ හැම කෙනෙක්ම හිතන්නේ. මේ ලැබූ ජීවිතේ ලස්සනට පවත්වා ගන්න තමයි අපි වැඩ කරන්නේ. එහෙම
වැඩපිළිලක් අපි ජීවිතය තුළ ඇති කරගන්නට අපි තථාගත බුදුහාමුදුරු දහම් තුර කොච්චර වටිනේව දුන්නාද බුදුහාමුදුරු දහම් තුර එක්තරා අවස්ථාවක පැහැදිලි කළා මේ ලෝකෙ මිනිස්සු වර්ග හතරක් ඉන්නවා බොහෝ විට මේ කාරණා අපි බොහෝ ශ්‍රවණය කරලා ඇති හැබැයි අපි ශ්‍රවණය කරාට අපි මේ ජීවිතේ මේක ආයෝගිකව බැලුවේ හිතුවේ කල්පනා කළේ නැහැ එතකොට මේ ලෝකෙ මිනිස්සු මේ විශ්වයේ හැම කෙනා මේ කොටස් හතර තුර තමයි වැටෙන්නේ එක කට්ටියක් වැටෙනවා පිළිතුනේ අඳුරෙන් අඳුරට යන කේස් එක කියලා එතකොට අඳුරෙන් අඳුරට යන පිරිසක් මේ ලෝකෙ ඉන්නවා ඊළඟ තව පිරිසක් ඉන්නවා අඳුරෙන් ආලෝකයට එන පිරිසක් ඉන්නවා ඒ වගේම තව පිරිසක් ඉන්නවා ආලෝකයෙන් ආලෝකයට යනවා ආලෝකයෙන් ආලෝකයට යනවා ඒ වගේම ආලෝකයේ ඉන්න තව පිරිසක් අඳුරට එනවා ඉතින් මෙන්න මෙහෙම තමයි මේ ලෝකේ සමාජය තුළ බුදුහාමුදුර අපිට ඉගැන්වුවේ මිනිස්සු වෙන්නේ මේ කොටස් හතර තුනකම ජීවත් වෙනවා ඒතොර එහෙම ජීවත් වෙන මිනිස්සු තුළ එහෙම මේ කොටස් වලට වැටෙන අපි ඒවෙන් වැටෙන්න ඕනේ කොතෙන්ටද කියලා දැන් හිමිදිරි ඔබ ඔබේ සිතෙන් අහන්න මම මේ දේවල් තුර කොතනද ඉන්නේ දැන් අපි අඳුරෙන් අඳුරට යනවා කියන්නේ පින්නතුනේ අපි වාදා මේ සමාජ ජීවත් වෙනකොට ඒ සරල තේරුම් ගන්න බොහොම පහසු විදිහට ඔබ හැම කෙනෙක්ම අඳුරෙන් අඳුරන්න කියන්නේ අපි මේ ජීවත් වෙනකොට අපි අපේ යුතුයකම් අපි දන්නේ නැහැ අපි හොඳ නරක දේවල් අපි අඳුරන්නේ නැහැ අපි ජීවත් වෙනකොට ඉරිසියාවෙන් කුහකකම ඒ වගේම ජීවිතවල ගැටලු ඇති කරගෙන අපි යුතුයකම් සියල්ල පැත්තක දාලා ජීවිතේ මත්පැනින් දුරාචාරයෙන් තමන්ගේ මේ වටිනා ජීවිතේ විනාශ කරගෙන එක එක අන්තවලට වැටිලා විනාශ වෙමින් යන පුද්ගලෝ මේ සමාජෙ ගොඩක් ඉන්නවා මේ සමාජෙ ගොඩක් ඉන්නවා දැන් අපි සල්ලව ගත්තොත් එහෙම අපි මේ වගේ දහම් සිතෙල්ලක මාධ්‍යක ඒ වගේ දෙයක් නොකියත් බෑ මොකද දැන් පහුගිය දවස්වක දැන් අපේ මාධ්‍යවල වාර්තා කරනවා ගිය අවුරුද්ද අපේ රටේ මත් ද්‍රව්‍ය වර්ග ඒ කියන්නේ කසිප්පු වර්ග ඒවා කෝටි 20ක ප්‍රමාණයක් ඒ පහුගිය කාලේ අවුරුද්දක් ඇතුළත විකිණලා එක වර්ගයක් ඒතකොට ඒ වගේ කියන්නේ අපි අපි රටක් හැටියට කොච්චර අපි රටේ මිනිස්සු මේ මේවට ඇබ්බැහිලා තියෙනවද කියලා මෙච්චර දැනුවත් කිරීම තියෙන මෙච්චර අවබෝධයක් තියෙන මෙච්චර බුද්ධිමත් මනුස්සාත්ම වායය ලැබුව අපි අපේ ධනිය අපි මේ විනාශ කරන්නේ ඒතුළු කිසියම් දෙයකට පලක් නැති දේවල් වලට ඒ සඳහා ගිය ධන සම්පත් අපේ රටේ හරි දෙයට යදුවොත් එහෙනම් මේ රට ජීවමානයක් කරන්න පුළුවන් ඉතින් ඔබට හිතන්න දෙයක් තියෙනව නේද කල්පනා කරන්න දෙයක් තියෙනවා ඒ කියන්නේ අපි තාම අඳුරෙන් අඳුරට යන්නම තමයි පාරවල් හොයන්නේ අඳුරෙන් අඳුරට යන්නමයි අපේ දුවල පුතාලා අපේ වැඩිහිටියය අපේ සමාජය ගොඩක් මහන්සි ගන්න අඳුරෙන් අඳුරටම යන්නම ඇයි ඔබ චුට්ටක් හිතන්නේ නැත්තේ වාද අපි දැනුගත් කන් තියෙන ඉහළ ශ්‍රේෂ්ඨ වල ඉන්න බොහෝ දිනව පවා ඒ අන්තවල තමයි යොමු වෙන්නේ ඉතින් ඔබ වෙන්න එපා ඔබ මේ ලැබූ ජීවිතයේ වටිනාකම අගේ තේරුම් ගන්න මේ සබ දවසින් දවස මොහොතින් මොහොත හැමදාම ඔබේ ජීවිත තුළ ප්‍රතිස්ථාපනය කැටි කරගන්න මා ආයුතු මග මා ජීවත් විය යුතු පිළිවෙල අපි සමාජයේ කාටවත් උන දිහෙ නෙමෙයි ඔබේ හදවතට අවංකව ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන ඔබට ඔබ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් විදිහට ඔබ ජීවත් වෙන්න ඕන අපි මේ සමාජ කවුරු සතුටු කරත් ඔබ දුකෙන් නම් ඒක තේරුම් ගන්න නැහැ නේද අපිට මේ ජීවිතේ නියමදී අපි ලබලා නැහැ නේද ඒසාව ඔබ ඒක අඳුන ගන්න ඒසාව පින්වත් ඔබ අඳුරෙන් අඳුරට යන කෙනෙක් බවට පත් වෙන්න දෙපා ඒ තත්ත්වෙට පත් වෙන්න ඒ වගේම දහමේ තව
දුහාඳු ගන්න දෙයක් තමයි අපි එහෙනම් ඊළඟට අඳුරෙන් අඳුරට යන්නේ නැතුව අඳුරෙන් අපි යන ආලෝකයට දැන් අපි මේ සමාජයේ ප්‍රශ්න තියෙනවා ගැටලු තියෙනවා අවුල් වියවුල් තියෙනවා දැන් ඔබ කතා කරනකොට අපේ සමාජයේ බොහෝ දෙනා කියන්නේ හාද හරි ප්‍රශ්න ජීවද ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න සමාජයේ ප්‍රශ්න අපි එහෙම අපේ රටේ ගොඩෝ දේවල් දැන් තියෙනවා වර්තමානයේ දැන් මේ දේවල් නිසා අපේ ජීවිතේ පායලා කලකිරලා බොහෝ දෙනා කියන අපි කොහොමද මේ රට අත්හැරලා යන්නේ වෙන රටකට යන්න අපිට තහන උදව් කරන්න මේ වගේ මානසික තත්ත්වයක් අපේ බොහෝ අයගේ ජීවිත තුළ එකතු වෙලා හැදිලා තියෙනවා දැන් එහෙම හිතනවා එහෙම කතා කරනවා ඉන්න දෙමාපියෝ තමයි ගෝමාපිය දරුවෝ මෙතනින් හා වෙන කොහට හරි රටකට තල්ලු කරලා දාන්න මේ රටින් ඉඳලා හරියන්නේ මොකද්ද අපිට අපේ රටේ දින අඩුපාඩු කියලා හිතලා බලන්න දැන් අපේ රටේ ජීවත් වෙන මිනිස්සු අපි ඔක්කොම දැන් අපි අපේ රටගෙන කලකිරීමෙන් අපේ රටගෙන වැරදි විදිහට අපේ රටගෙන ඒ වැරදි චින්තාවල් සිතිවිලි අපේ සමාජය කියන එක තුළ කවුද ඒක ඇති කරන්නේ සමාජයේ අපි මේ මිනිස්සු වෙන අපි මේ අපේ රටේ ජීවත් වෙන මිනිස්සු වෙන අපේම නේ එතකොට කවුරු වෙන රටකින් ඇවිල්ලාද අපිට මේ අපේ රටේ ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ වෙන කෙනෙක්ද අපිව අපිට කවුරුත් ඇවිල්ලා බල කරලාද අපි නරක දේවල් වලට යොමු කරන්නේ වැරදි දේවල් වලට යොමු කරන්නේ නරක පිළිවෙතයි පුරුදු වෙන්නේ ආගවත් බලපෑමක නැහැනේ එන අපිව පුරුදු කරගන්නේ අපේම වර්ධනේ ඒ කියන්නේ අපි අඳුරේ ඉන්නවා එතකොට මේ අඳුරේ මේ වැරදි දේවල් කර කර වැරදි දේවල් තුල ඉඳගෙන ඒ දේවල් ඒ මතවල එල්බගෙන අපි කටයුතු කරනවා ඔබට හිතෙන්නේ නැද්ද මේ දේවල් වැරදි අපි ජීවිතේ විනාශ කරගන්න ඕනේ අපි මේකෙන් මිදෙන්න ඕනේ හොඳ මිනිස්සෙක් වෙන්න ඕනේ අපි ඉස්සරහට යන්න ඕනේ එහෙනම් මම මෙතනින් හරියට යන්න ඕනේ කොහොමද අඳුරෙන් එළියට යන්න ඕනේ එතකොට අඳුරෙන් අඳුරට යන කෙනෙක් වෙන්න එපා එස වර්තමාන අපේ තරුණ දුවදරු බොහෝ වෙලාවට අඳුරේ ඉඳන් අඳුරේ අඳුරට යන දේවල් මොහොයන බාධා අපිට ආලෝකී අපි ඉන්නෙත් බාධා ඒත් අපි යන්නව බලන්නේ එතනින් එහාට ඒ නිසා ඔබ උත්සාහ ගන්න අඳුරෙන් අඳුරට යන්න යෑම වළක්වලා අඳුරෙන් ඔබ ආලෝකයට අඳුරෙන් ඔබ ආලෝකයට ඒ වගේම තමයි ඔබ ආලෝකයේ ඉන්නවනම් ආලෝකයේ කොහොමද මෙතන අපි හොඳ ලැබුව මනුසාත්ම භාවයේ ඔබ අපි ආලෝකයේ කියන අපි මේ ජීවිතේ ලබන්න පුළුවන් උසස්ම දේ අපි ලබලා තියෙනවා ඒ තමයි මනුසාත්ම භාවය දුර්ලභංච manussත්තං තථාගත බුදුහාම මනුස්ස ජීවිතයක් කියන දුර්ලභ දෙයක් බලන්න අපිට හොඳ අංගපස්සඟ ලැබිලා තියෙනවා අපිට හිතන්න කල්පනා කරන්න අපිට ඔළුවක් තියෙනවා අපිට අපේ කන් ඇහෙනවා ඇස් පේනවා අපේ මේ ඉන්ද්‍රියන් වැඩ කරනවා එහෙම නැතුව මේ ලෝකෙ කොච්චර මිනිස්සු ඉන්නවද උපතින්ම කන් ඇහෙන්නේ නැති උපතින්ම ඇස් පේන්නේ නැති උපතින්ම අංග විකල වෙච්ච උපතින්ම මේ මන්ද බුද්ධක වෙච්ච අනිත් ලෝකෙ කොච්චර ඉන්නවද බලන්න හිතන්න එහෙම ඉන්න ලෝකෙක ඔබ හොඳ ශරීරයක් ලැබුවනේ ඔබ හොඳ ජීවිතයක් ලැබුවනේ පින්වන්ත එතකොට මේ ලස්සන ජීවිතෙන් ඔබ හරියට වැඩ ගන්නවද එන ඔබ මේ ලස්සන ජීවිතය ලැබියේ ඔබ උපතින් ආලෝකය අරගෙන ඇවිල්ලා තියෙනවා. ලස්සන ජීවිතයක් අරගෙන ඇවිල්ලා තියෙනවා. හැබැයි මන් ලැබූ ජීවිතය ලස්සනයි. මේක දුර්ලභයි. මේක වටිනවා. අනේ මගේ වටිනා ජීවිතය මම නරකට වරදට යොමු වෙන්න දෙන්නේ නැතුව මම වැඩ කරන්න ඕනේ කියලා ඔබට හැඟෙන්න. තේරුම් ගන්න. දැන් පහුගිය දිනක වන්දනාගාරයක වැඩසටහනදී වෙලාවක එක දරුණු මිනිමරම මක් කරලා ආපු කෙනෙක් එක්ක අපරාධ කරපු කෙනෙක් එක්ක කතා කරන්න ලැබුණා. හැබැයි ආ ජීවිතේ දඬු දාන ඉඳලා එයාගේ සමාජ වටපිටාව පරිසරයේ මේ දේවල් එක්ක වැරදි දේවල් ඇහිුවේ. වැරදි දේවල් කළේ වැරදි අය එක්ක තමයි සමාජය දා හිටියේ. ඉතින් තන්නු අයට තන්නේක් බවට පත් වෙනකොට මේක හොරකම් මේක වැරදි දේවල් කළා මේ අපරාධ කළා අන්තිමට හිරගෙද තමයි වරුම. මේ කියන්නේ පින්නතුනේ අද මේ වෙනකොට ඔහු තේරුම් ගන්න තියනවා මම මේ වටින ජීවිතයක් ලැබලා මම හරියට වැද්දි කළා. හාමුදුරනේ මං මට එදා මග පෙන්වන්න කෙනෙක් හිටියේ නෑ. අපි එදා බණ ඇහුවේ නෑ. අපි එදා දහම් පාසලට ගියේ නෑ. අපි ආගමික වශයෙන් අපිට කිසි දෙයක් අපි ලැබුවේ නෑ. දැන් මේ මන්දනාගාරයට මාසිකව මේ ධර්ම දේශනාවලට
මේ වර්ෂහන් වලට මේ සීල සමාදාන පින්කම් වලට හාමුදුරු වැල්ලා මේ කියන දේවල් අහනකොට අනේ අපේ හදවතට පුදුම දුකක් දැනෙනවා අපි මොනවද කළේ අපි ජීවිතේ විනාශ කරගත්ත නේද අපි අපේම ජීවිත අපේ බෙල්ල අපිම සිඳගත්තා වගේ වැඩක් නේද කියලා දැනෙනවා හාමුදුරනි හරිම දුකයි මට ගම මතක් වෙනවා දෙමාපියෝ මතක් වෙනවා නමුත් අද මම හිරගෙද තැවි හැබැයි එතන ලොකු ජයග්‍රහණයක් තියෙනවා ඔව් එළිය හිටියන කවදාවත් බාධා ජීවිතේ මේක තේරුම් ගන්න නෑ බලන්න වැද්ද දේ නිසා ඔහු හිරගෙදට ආවත් ඔහු දැන් ජීවිතේ දැක්කහො දැන් ඔහු ජීවිතේ තේරුම් ගත්තා මොකෙන්ද මේක අවබෝධ කරගත්තේ ඔහු මුල් දවස්වල හිරගෙදර ධර්මදේශනා වැඩසටහන් වලට එන්නේ අකමැත්තෙන් කියලා පුදුම තරහක් ඒවත් තිය සහවයි හැබැයි ටික 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 යනකොට ඔහුට තේරුණා මේ කීන දේවල් ආසාවෙන් හිුවේ නෑ නමුත් පස්සේ තේරුම් ගියා මම වැද්දි කරමු සමත වෙනවා ඒ සමග ජීවිතේ මම වෙනස් කරගන්න ඕන කියලා ඔහු හිරගෙදර හිටියත් භාවනා කරන බණ අහන විච්ච වැද්දිගෙන ජීවිතේ හැබෑවටම අවංකවම හදවතින් කම්පා වෙන හොඳ මිනිසියෙක් බවට පත් වෙනවා බලන්න එතකොට අර අඳුරේ හිටියේ කෙනා උන් ආලෝකිතාව හැටි අඳුරේ හිටියේ අඳුරට තමයි ගියේ ජීවිතේ හැබැයි දැන් ਉਹ ආලෝකේ පාගෙන යනවා එවන අපි මේක තේරුම් ගන්න පින්නත් ඔබ බුද්ධිමත් වෙන්න අපේ අම්මා තාත්තලගේ දරුවට අඳුරෙන් අඳුරට යන මාවත විවර කරන්න දෙපා අඳුරෙන් දරුවව ආලෝකයට යන පාර තමයි හදන්න ඕනේ අම්මා තාත්තල ජීවිතේ දරුවන්ට උගන්වන්න කොච්චර කැපකිරීම කරනවද අම්මෙක් තාත්තෙක් හැටියට ඔබ දුදරුවිනේ කොච්චර දේවල් කරනවා ජීවිතේ ඒ සියලු කැපකිරීම කළා අවසානයේ ඔබට දරුවෝ නිසා ඇඳීමෙන් වැළපීමෙන් දුකින් නම් ඉන්න වෙන්නේ ඔබ අම්මා තාත්ත කෙනෙක් හැටියට අසාර්ථක එහෙනම් ඔබ ඔබේ දරුවට නිවැරදි මඟ පෙන්වීම කරන්න ඕනේ දරුවට ඔබ නිවැරදිව යන ඕනේ මාර්ගයේ විවර කරලා දෙන්නට ඕන. ඒසා හැමතිස්සෙම පාපයෙන් වළක්වන්න ඕන. පාපයෙන් වළක්වන්න ඕන. ඒ වගේම දරුවා යහපත් දේවල් පුරුදු කරන්නට ඕන. ඊළඟට දරුවට හොඳට උගන්වන්න ඕන. ඔන්න තථාගත බුදුහාඳුනේ ගෙන්නවා අම්මේ තාත්තෙක් තමන් හදන දරුවාව මෙන්න මේ කරුණ පහක් ගෙන්නවා පහෙන් මුල් තුන හරිම වැදගත්. අලවෙනීක පවින් වරක්වන දැන් අපේ සමාජයේ දෙමාපියන්ට මේක රාගන්දහම් බේදයක් නැහැ පින්නද අපේ සමාජය අපේ අම්මලා තාත්තලා තමන්ගේ දරුවා නිවැරදිව පවට යවමු නොවන්නට ඒ පවින් වරකෙන විදිහ වැඩ පිළිලක් ඔබේ ගෙදර තිබුණා නම් ඒ දරුවා කොච්චර මේ සමාජ මෙහෙවරේ වැඩගත් කෙනෙක් වෙනවද ඔව් කවදාවත් අඳුර කරා යන කෙනෙක් වෙන්නේ නැහැ එහෙනම් අපි ඒ පවින් දරුව වළක්වන්න. ඉතින් අපේ සමාජ වර්තමාන අපිට කනගාටුවෙන් උනස් කියන්න ඕනේ. එහෙම වැද්දදී අපි දකින්නේ වැද්ද දේවල් නරක දේවල් නරක කුරුදු. ඒවා දෙමාපියෝ දරුවෝ ළඟ තියාගෙන මේ වැද්ද දේව හරියට කරනවා. වඳමත් සම්බොන සමහර පියවරු දරුවා ළඟ තියාගෙන බොනවා. ඔහුට මොනවද දෙන ආදර්ශ? මොකද්ද වෙන දේ? අපි මේව ගැන සුට්ට හිතන්නේ ඔබ වාද හිතුවේ නැහැ. ඔබ කල්පනා කළේ නෑ මේ පුංචි මේක පුංචි දෙයක් කියලා ඔබට හැඟෙන්නේ නමුත් මේ පුංචි දේ තුළ ළමයා ගන්න නරක ආදර්ශය ඔහු එහින් ඔහුගේ ජීවිතේ දෙන හානිය ඔහුට ඔහු වැරදි පැත්තට යන්න දෙන මාවත අපි තමයි හදලා තියෙන්නේ ඒක වෙනස් කරන්න බෑ ඒක නිසා ඔබ හිතන්න එසා ජීවිතේ ඔබ හැම කෙනෙක්ම කල්පනා කරන්න මේ ලැබූ ජීවිතේ හරි වටිනවා මේ ලැබූ ජීවිතේ හරි වාසනාවන්තයි වාසනාවන්තව ලැබුව මගේ ජීවිතයේ මම අඳුරෙන් අඳුරට යන්න දෙන්නේ නැහැ මගේ මේ ජීවිතය සුන්දර ජීවිතයක් ලස්සන ජීවිතයක් එහෙනම් අඳුරෙන් ආලෝකයට ආලෝකයෙන් ආලෝකයට යන ජීවිතයක් බවට පත් කරගන්න හැබැයි බොහෝ වෙලාවට සමාජ සමහර අය ආලෝකයේ තියෙනවා ආලෝකයේ තුර ජීවත් වෙනවා. හැබැයි ක්‍රමිකව ඔහුගේ යම් යම් වැරදි වැටහීම්, වැරදි දේවල්
සද්ධාවෙන් තොරවීම පඥාවෙන් තොරවීම නිසා ඒ පුද්ගලයා අර ආලෝකෙ හිටිය අය ටික 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 අන්න අඳුර පලා යනවා ඒ තත්ත්වයට උපත් වෙන්නත් එපා ඒ තත්ත්වයට බෙන්න දෙන්නත් එපා ඔබ ප්‍රඥාවන්ත වෙන්න දහම කියන්නේ ප්‍රඥාව කරා යන එක දහම කියන්නේ සජීවී දෙයක් අපේ උත්තරාගත බුදුහාමුදුරුවෝ මනුකුවේ මරණහම ක්‍රියාත්මක වෙන්නේ වලිනේ දැන් ආයෝගික මේ ජීවිතේ එතකොට මේ ජීවිතය අපි ලස්සන කරගන්නවා නම් මේ ජීවිතේ හොඳින් පවත් ගන්නවා නම් ජීවිතය අපි යුතුයකම් හොදර කරනවා නම් ඔබට ඔබේ හදවතට අවංකව සතුට වෙන්න පුළුවන් විදිහට ඔබ ජීවත් වෙනවා නම් අපි ජීවිතේ බොහොම සුන්දරයි ඒ සෞස්සහ ගන්න මෙහෙම දිරි උදෑසන පින්නත් ඔබ අදිස්ථානයක් ඇති කරගන්න මගේ අඩුපාඩු ඇති මගේ වැරදි ඇති ඒ අඩුපාඩු වැරදි මම තේරුම් අරගෙන ඒ අඩුපාඩු වැරදි නැවත නොකර මම ආලෝකයෙන් ආලෝකයට යන හොඳ මිනිසියෙක් වෙනවා කියන ඒ අදිස්ථානය මෙහෙම දිරි උදෑසන ඔබ හිතේ ඇති කරගන්න පින්නත් ඔබට අද දවසේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා කරදර බාධා දුරු වේවා කන්න කියන කටු සාර්ථක වේවා වාසනාවන්ත පින්වන්ත සුබ දවසකට ඔබට තුනුවන්ගේ සරණ දෙවියන්ගේ ආශිර්වාද සැරසේවා වූ වාසී සියල්ලන්ටම පින්වත් ඔබට සම්මා සම්බුදු සරණයි.